ආයිබෝන් ඔබතුමාට එක්සත් ජාතික පක්ෂය තුල වර්තමානයේ අර්බුදයක් තිබෙනවද? ප්‍රශ්න වගයක් තියනවා. මේට වග කියන්න ඕනේ රනිල්ද සජිත්ද? එහෙම කියන්න නම් බෑ. රජයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නද මෙහෙම කටයුතු කරන්නේ? මං හිතන්නේ රජයේ යම්කිසි කොන්ත්‍රාත්තුවක් තියනාටලේ. ඒක මං හිතන්නේ රජයේ විශාල වෑයමක් කරනවා නියෝජ්‍ය නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාත් ඒ වගේම නායකතුමා තව තවත් බෙදන්න. එසේනම් කවුද කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නේ? එහෙමනම් කියන්නේ නෑ. කොහොමදත් එහෙම මං හිතන විදිහට එහෙම ලකුණු පේනවා. නායකයාගේ ඒකාධිපති පාලනය නෙමෙයිද පක්ෂේ නායාමට හේතුව? නෑ මං හිතන්නේ එහෙම දෙයක් තියනවා කියලා. ජනතාවගේ හඬ කුමක්වත් ඔබතුමා සිටින්නේ නායකයා ආරක්ෂා කළ යුතුයි කියන තැනද? පක්ෂයක නායකයෙක් ඉන්නවා නම් ඒ පක්ෂය කොහොමද ආරක්ෂා කරන්නට ඕනේද? ඔබ සිතන ආකාරයට කවුද ජනතාව ඉල්ලන නායකයා? ජනතාව දැන් වෙනසක් ඉල්ලනවා රටේ. විපක්ෂ නායක ධුරයේ සම්බන්ධයෙන්ුත් ඒ ප්‍රශ්නේම නැවත යොමු කළා. විපක්ෂ නායක ධුරයේ මං හිතන හැටියට අපිට කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මං හිතන්නේ ඉදිරියේදී තීරණයක් ගනි පක්ෂයේ සුදුසු නායකයා කවුද කියලා. නව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පත්කිරීම ව්‍යවස්ථානුකූලද? මං දන්නේ තරම් මං ව්‍යවස්ථානුකූලද? රංජිත් මද්දුම් බණ්ඩාර, රෝසි ජනායක, බුද්ධික පතිරණ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නැහැ. මං හිතන්නේ ඉතාමත් හොඳ පළපුරුදු දේශපාලන මන්ත්‍රීවරු කීපයක් තමයි. ඉතින් මං හිතන්නේ ඒගොල්ලනුත් කෘත්‍යාධිකාරී ගත්තොත් හොඳයි. ප්‍රතිසංවිධාන පිළේ අය දේශපාලන පරිගණීම් වලට ලක්වනවද? මං හිතන හැටියට සමහරු හිතනවා ඒගොල්ලන් දේශපාලන පරිගණීම් වලට ලක් වෙලා තියෙනවා කියලා. ඔබතුමා හිතන ආකාරයට පරිගණීම් වලට ලක්වනවද? සමහර මන්ත්‍රීවරුත් එක්ක කතා කරනකොට යම් කිසි පරිගණීමක් ඇති වෙලා තියෙන බව මට පේනවා. රනිල් පිල සහ සජිත් පිල ලෙස පක්ෂයේ කොටස් දෙකක් තිබෙනවද? මේ අවස්ථාවේදී එහෙම පේනවා. මේ ලෙස විරුද්ධ මත ප්‍රකාශ වීම පක්ෂයේ විනයට හානියක් නෙමෙයිද? මම හිතන්නේ ඕන පක්ෂය තුළ විවිධ මත තියෙනවා. මත පක්ෂයේ අභ්‍යන්තරයේ සාකච්ඡා කරලා විසඳන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනගන්න ප්‍රථමයෙන්ම කළ යුත්තේ කුමක්ද? එකමුතුව